අයිබෝන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් සියලුම දෙනාම ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද ගෙනාව විශේෂ සර්කිට් එකක් ඕගොල්ලන්ට. මේක මම ඊට කලින් මගේ YouTube channel එකේ මගේ පළවෙනි වීඩියෝ එක විදිහට ගෙනාවෙත් මේ සර්කිට් එකමයි. මගෙන් පොඩි වෙනස් විදිහේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ගෙදර ස්මාර්ට් කරගන්න පුළුවන් පොඩි සර්කිට් එකක් ගැන තමයි අද කියලා දෙන්නේ. ඉතින් ඉතාමත්ම අඩු මුදලකට මෙල්ල වෙනද පුළුවන් මිලදී ගන්න පුළුවන් වර්ග දෙකක් තියෙනවා. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕගොල්ලන්ට මුලින්ම. ඉතින් කවුරුත් කැමති ගෙදර තියෙන ලයිට් එකක් ස්විච් එක ගාවට යන්නේ නැතුව පොඩි රිමෝට් එකකින් ඔන් ඔෆ් කරන්න. සිකියුරිටි සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ගාඩන් එකට නැත්නම් වැඩ පොලේ අවශ්‍ය කරන තැනකට ලයිට් එකක් සම්බන්ධ කරලා රිමෝට් එකක් මාර්ගයෙන් ඔන් ඔෆ් කිරීමේ හැකියාව මේකට තියෙනවා. මේක රේන්ජ් එක කිව්වොත් එහෙම කොච්චර දුරකට ඔන් ඔෆ් කිරීමට හැකියාවක් තියෙනවද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් මීටර් 50ක් වගේ දුර ඇතුළත ඉතාමත් හොඳ ලයිට් ඔන් ඔෆ් කිරීමක් කරන්න පුළුවන් පොඩිම පොඩි මෙන්න මේ වගේ රිමෝට් එකකින් ඕගොල්ලන්ට සම්පූර්ණම ස්වයංක්‍රීයව ලයිට් ඔන් ඔෆ් කිරීමේ සිස්ටම් එකක් ගැන තමයි අද කියලා දෙන්නේ. මේක 4-way channel 4ක සිස්ටම් එකක්. හරි, අපි යමු දැන් වීඩියෝ එකට. කොහොමද මේක කරගන්නේ කියලා අපි බලමු. අවශ්‍ය කරන උපකරණ මොනවද කියලා බලමු. අපිට මුලින්ම අවශ්‍ය කරනවා අපි දැන්ට ඔයගලන්ට මේක කරන විදිය පෙන්වන්න අපි භාවිත කරනවා මේ වගේ වොට් 50ක LED ෆ්ලෑෂ් එකක්. මේක 230න් වැඩ කරන්නේ. ඒ වගේම LED බලුප්ස් තුනක් භාවිත කරනවා. මේ තින්නේ අපි අපේ චැනල් එකේ පළවෙනිම වීඩියෝ එකට අපි නිර්මාණය කරපු 4-way රිමෝට් කන්ට්‍රෝල් රිලේ ස්විච් එක. ඉතින් අපි ඒකම තමයි මේකටත් භාවිත කරන්නේ. මේක හදන විදිය ගැන පැහැදිලි වීඩියෝ එකක් අවෙනි වීඩියෝ එකේ තියෙනවා. ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. මෙතන දකුණු අතපෙති ඉහලින් මම ඒක ලින්ක් කරලා දාන්නම්. ඔයගලන්ට ගියාම බලා ගන්න පුළුවන් මේක නිර්මාණය කරගන්න විදිය ඉතාමත්ම සරලව ඔයගලන්ට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ රිමෝට් එක මිලදී ගැනීමේදී මේකේ වර්ග දෙකක් එනවා. ඇත්තටම වර්ග දෙකක් කියන්නේ අපිට රිමෝට් එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ මේ රිසීවර් මොඩියුල් එකේ වර්ග දෙකක් එනවා. ඒක එක වර්ගයක් තමයි මේ තියෙන්නේ. මේ මොඩියුල් එක PT2272M4 කියන මොඩියුල් එක. එතකොට මේකේදී මේක ඇත්තටම කියනවනම් අපි බටන් එකක් ප්‍රෙස් කරන් ඉදිද්දි මේකට අදාළව තියෙන පින් එකෙන් අවුට්පුට් එක අපිට ගන්න පුළුවන්. මේක ඔෆ් අත්තරිය ගමම ඒ කියන්නේ අපි මේ ස්විච් එක ප්‍රෙස් කරගෙන ඉඳලා අත්තරිය ගමම මේක ඔෆ් වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන බටන් එක ප්‍රෙස් කරාම ඔන් වෙනවා, අත්තරිය ගමම ඔෆ් වෙනවා. එතකොට අපේ වැඩේට මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මේ කරන්න යන ලයිට් සිස්ටම් එකට මේ මොඩියුල් එක හරියන්නේ නැහැ. ඕගොල්ලන් මිලදී ගන්න ඕනේ ඒකට මෙන්න මේ මොඩියුල් එක. එකම විදිහයි මේකේ IC නම්බර්ස් වලින් තමයි වෙනස තියෙන්නේ. මේක SC2272T4 කියන මොඩියුල් එක ඔයාලට පේනවා නේද? SC2272T4 කියන මොඩියුල් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ රිමෝට් එකෙන් අපි බටන් එකක් ප්‍රෙස් කළා අත්තරියාම ඒ දුන්න සිග්නල් එක මේකේ සේව් වෙලා තියෙනවා. අපි ඒ කියන්නේ නැවතත් සිග්නල් එකක් දුන්නාම තමයි එයා ඔෆ් වෙන්නේ. අපේ වැඩේට ගැලපෙන්නේ මෙයාව. එහෙනම් අපි මේක ගමු. අනිත් ඒවා අයින් කරමු. ඊට පස්සේ අපි දැන් මේ මොඩියුල් එක හදාගත්ත මොඩියුල් එකට මේක මෙහෙම ප්ලග් කරනවා. අත්තරම මේක නිර්මාණය කරද්දී ඔයාලා මතක තියාගන්න මේකට අවශ්‍ය කරන ඇම්පියර් ප්‍රමාණයක් තියෙනවා. ඇම්පියර් ප්‍රමාණය අඩු වුණොත් එහෙම අපිට අපේ රේන්ජ් එක අඩු වෙනවා. ඒ කියන්නේ දුර ප්‍රමාණය අඩු වීමක් තියෙනවා. අමතක කරන්න නැතුව මේකට පවර් දෙනකොට මේ ඇන්ටනා කියන තැනට පොඩි ඒරියල් එකක් මේ වගේ මේ මොඩල් එකේ මේ ඒරියල් එකක් හරි ටිකක් අඟල් 6ක 7ක විතර වයර් කැල්ලක් මේකට තියලා පාස් ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ සිග්නල් එකේ තියෙන පවර් එක හොඳටම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයගොල්ලන් හිතන්නේ මේක ඔයගොල්ලන් භාවිතා කරන්නේ අවුට්ඩෝ කියලා. කියන්නේ එළියේ භාවිතා කරනවා නම් ඒකට මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දෙලින් ගොලේ තියෙනවා රුපියල් 200ක් 250ක් අතර මුදලකට මේ වගේ වෝටර්ප්‍රූෆ් සන් බොක්ස්. මේක ගොඩක් කලවට භාවිතා කරන්නේ CCTV වලදී. නැත්නම් නෝමල් ප්‍රොජෙක්ට් බොක්ස් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේක ඇතුළට අපි මේ සර්කිට් එක සම්බන්ධ කරලා අපිට එළියේ ඕන දැනක මේක සම්බන්ධ පුළුවන්. කිසිම බයක් වෙන දෙයක් නැහැ. වතුර යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ආරක්ෂාකාරීව අපිට අවශ්‍ය තැනක මේක පිළිවෙලට සම්බන්ධ කරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි මේක වයර් කරගෙන තිනවා. ඔයගලන්ට පේනවා ඇති රිලේ එකේ කොමන් පින් එකට අපි අපේ ප්‍රධාන විදුලි ධාරාවේ පේස් එක
මේ විදිහට parallel කරගෙන තිනවා අපි channel දෙකක් විතරයි දැන් භාවිත කරන්නේ ඒ කියන්නේ මේ අපේ flasher එක සඳහා flasher එක හා මේ light එක සඳහා තමයි අපි switch කරන්නේ ඕලන්ට අවශ්‍ය නම් තව රිලේස් දෙකක් තිනවා තව light දෙකක් ඒකට සම්බන්ධ කිරීමේ හැකියාව තිනවා ඊට පස්සේ light එකේ ඉඳලා අපි light එකට ලබා දෙන්න ඕන face line ටික වෙනම नॉर्मल क्लोज संबंध कल तीन इकट्क लाइट अंत फ्लैश रेट संबंध कल तीन इट पे मे लाइट डेम न्यूट्रल लाइन विनम प्रधान संबंध तावेटे किलीम दील तीन इक स्विच मकना किलीम दिशी लाइन इक संबंध कल तीन अभी तम इकट विद्रुरी बाधी बल कौन मे क्रियाकारी कील तेनाली पेन अभी मे रिले मड्यूल के बड़े गन विधि मेरी मोटे अभी दिन भावित तीन सी सह एक स्विच दी दिन मेरे प्रेस कर पास पेना लाइट को तीन ऑफ ही मैं विना नवत ऑफ करो वितरा यूनिट ऑफ विना अभी मेकट अभी अनेक मड्यूल के भावित बल को मेरे क्रिया कर भावित पेना प्रेस कर इनको විතරයි ඔන් වෙන්නේ අත්‍තර බොම ඔෆ් වෙනවා මෙන්න මේ ආකාරයට එහෙනම් අපි අපේ වැඩේට භාවිත කරන්නේ ඕලන්ට මුලින් කිව්වා වගේම SC2272T4 කියන මොඩියුල් එක තමයි අපි අපේ වැඩේට භාවිත කරන්නේ මොකද ඒක කමාන්ඩ් එක දුන්නාට පස්සේ ඔන් එකෙම තියෙනවා නැවත කමාන්ඩ් එකක් දුන්නාට පස්සේ තමයි ඒක ඔෆ් වීමක් සිද්ධ වෙන්නේ හරි දැන් අපි මේකට ප්‍රධාන විදුලිය ලබා දීලා බලමු කොහොමද මේක ක්‍රියාකාරීත්වය කියලා හරි අපි දැන් බලමු අපේ රිමෝට් එකෙන් මේක ක්‍රියා කරන විදිය අපි මුලින්ම C බටන් එක ප්‍රෙස් කරමු දැන් ඔයාලට පේන හැටි ෆ්ලෑෂර් එක ඔන් වුණා මේක කෙලින්ම කැමරාවටම අපිට එල්ල කරන්න බෑ මොකද ඒක කැමරාවේ ඔයාලට මේ වීඩියෝ හැරෙට පේන හැටි තමයි අපි ෆ්ලෑෂර් එක මේ පැත්තට සම්බන්ධ කරලා තියෙන්නේ ඊට පස්සේ අපි A බටන් එක ප්‍රෙස් කරාම LED එක පත් වෙනවා ඒ වගේම D සහ B කියන ලයින් දෙකටත් ඕගලන්ට ලයිට් එකක් හෝ යම් කිසි උපකරණ දෙකක් සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගලන්ගේ ගෙදරත් පුංචි ස්මාර්ට් හෝම් එකක් කරගන්න අඩු මුදලකට, ඒ කියන්නේ රුපියල් 1000කට වඩා අඩු මුදලකට පුළුවන් මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් ස්මාර්ට් හෝම් එකක් කරගන්න. මොකද හැමෝගෙම ගෙවල් වල දැනට Wi-Fi නැහැ. ඒ හින්දා වෙනත් අන්තර්ජාල පහසුකම් අඩු වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට මේක ගොඩක් වටිනවා. ඉතින් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ දැනුමත් එක්ක තව පොඩ්ඩක් කල්පනා කරලා බලලා මේක ඔය ඉතාමත් හොඳ නිර්මාණ වලට යොදා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි නැවත බලමු මේක ඔෆ් කරලා. මෙන්න මේ ආකාරයට අපි අපේ ප්‍රධාන ලයිට් ඔෆ් කරලා බලලා මේක බලමු කියලා. ඔයාලා නේ පේනවා ෆ්ලෑෂර් එක ලයිට් එක. මෙන්න මේ ආකාරයට තමයි අපි මේ අද ඔයාලන්ට මේ රිමෝට් කන්ට්‍රෝල් यूनिट गिनावे मुकद इटा अड़म दिखे रूपये हारसी हेत्पाट पंसी वगे मे रिमोट सह मे मड्यूल बिल्कुल मिल दीगा पड़वा ओर ताव पड़ी मुद्दे मे रिटी ट्रांसीस्टर टिकाई डी तुनसी धातु ट्रांसीस्टर टिकाई रेजिस्टर टिकाई एलईडी हतर कोई मे टर्मिनल टी वितर दी इटा अड़ मुद्दे कूड़ स्मार्ट होंम मेगा ओवलांगे गेदर निर्माण करगनी हेकिव मे यूनिट तीन इतम वटना यूनिट मुकद कलपना कल बेलो गुड़ा हुद निर्माण क्रीमी हेकिवा मे यूनिट तीन इधन मगोलांटा मूल दीवागे मत वर्ग दिखा तीन ओगलांट आवश्यक वर्गे ओगलांगे निर्माण ओगलांट भावित बुड़वा इधन अब वीडियो के मेथनी अवसान वेनवा वीडियो के अवसान बलागन हिट ओगलांग सीलूम दिनाटम भूमि स्तुति की नवत हम स्मार्ट वीडियो की